අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම පාර්ලිමේන්තුව තුල තුමා එකපාරම නැගිටලා කියනවා කොවිඩ් මරණ කොවිඩ් වසංගතයේ වැළදී මිය යදෙන ඒ මරණ භූමිදානය කිරීම සඳහා අවශ්‍ය අවශ්‍ය ලබා දෙනවායි කියන කාරණා මේදී විශේෂයෙන්ම අපි දැක කාර්යය තමයි දිගින් දිගටම ආණ්ඩුව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දීලා තිබු නිර්දේශ පසක හැරලා මෙරටේ ජාතීන් අතර ආගම් අතර අර්බුද නිර්මාණය කරලා ඒ ජාතිවාදී අන්තවාදී වැඩපිළිවෙළ තුළ ආණ්ඩු උත්සාහයක යෙදුණා තමන්ගේ බලය තමන්ගේ අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙළ රැකගන්න. ඉතින් ඒ වෙනුවෙන් මේ ප්‍රකාශය නැවතවතාවක් කරා දෝ කියන කාරණේ තියෙනවා. දැන් අද වෙනකොට ඒ ප්‍රකාශය විකෘති කරගන්න ඒ ප්‍රකාශයේ පිළිබඳව දුන්න ඒ වැඩපිළිවෙල අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව මොකද්ද කිමක්ද කියන්නේ කියන කාරණේ ගැටලුවක් දැන් ඊයේ දිනේ අපි දැක්කා පාර්ලිමේන්තුව තුළ මේ සෞඛ්‍ය ඇමති වෙනුවෙන් උත්තර දෙන ඇමතිතුමිය නැගිලා කියනවා රාජ්‍ය ඇමතිතුමිය අපි විද්වත් මණ්ඩලයක අනුමැතිය කැමැත්ත ඇතුව තමයි මේක ලබා දෙන්න කටයුතු කරන්නේ එහෙනම් මං අහනවා අග්‍රාමාත්‍යතුමා තමන්ට කටට හිතට එන දේ කියන එක හරියද එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයා දන්නේ නැතුව අග්‍රාමාත්‍යවරයා නොදන්නවා මේ කටයුතු මේ ප්‍රකාශ කිරීම පිළිබඳව රටට වගකීවතු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා දේශපාලස ගන්න රටේ අගමැතිවරයා හිටපු ජනාධිපතිවරේ ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ චරිතයක් ආණ්ඩුව ගේන්න කටයුතු කරපු හොඳ ප්‍රබල ඇමතිවරේ ජනාධිපතිවරේ වර්තමාන අගමැතිවරේ ඉතින් අගමැතිවරයාට එහා ගිය ඒ ප්‍රකාශ නැවත විකෘති කිරීම සඳහා කටයුතු කිරීම ඛේදනීය තැනක ඉන්නවා මොකද මේ තුලින් රටේ නැවත ඇති වෙන්නේ ජාතික ප්‍රශ්නය ඒ ජාතික ප්‍රශ්නය හුදෙක්ම මේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කරනවා මොකද ආණ්ඩුව මේ ජාතීන් සහ ආගම් අතර ප්‍රශ්න ඇති කිරීම තුළ ඔවුන්ගේ පැවැත්ම නිරන්තරයෙන් රඳා ගැනීමේ අවශ්‍යතාවය තිබෙන නිසා ආණ්ඩුව හිතාමතා මේ ජාති ප්‍රශ්න ජාතිවාදී ප්‍රශ්නය අවිශ්වාස සඳහා කටයුතු කරනවා අපි කරුණා කරලා කියනවා මේ රටේ සියලු ජාතීන් එකට ඉන්න ඕනි සියලු ආගම් එකට ඉන්න ඕනි ඒ නිසා මේ තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනේ කුහක සිතුවිලි වලින් මෙවැනි දේවල් නිර්මාණය කරන්න එපා විතක දෙනවයි කියනවා විතක දෙන්නේ නැහැයි කියනවා ඒ තුල විවිධ බල අරගලයන් නිර්මාණය වීම සඳහා කටයුතු වමින් පවතිසා ආණ්ඩුව හැමදාම ආණ්ඩුවේ අවශ්‍යතාවයේ තිබුණේ මේ රටේ ජනතාවගේ තිබෙන දෙවන ප්‍රශ්න විසඳනවා නෙවෙයි ඔවුන්ට ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය කටයුතු සොයා ගැනීම කියන කනේ ඒ තමයි මම හිතන එක් අරමුණක් ඇතුව අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ පෙරේදා ඒ කියන පාර්ලිමේන්තුවේ ප්‍රකාශය තුළ නැවත වතාවක් විවිධ පාර්ශ්වයන් තුළ විවිධ අදහස් වමාරු වෙනවා විවිධ අවශ්‍යතාවයන් නිර්මාණය වෙමින් පවතින නිසා මම හිතනවා ආණ්ඩුව මේ පිළිබඳව ඍජු උත්තරයක් සාධාරණ උත්තරයක් ලබා දෙන්නට ඕනේ වගේම අග්‍රාමාත්‍යවරයාගේ ඒ ප්‍රකාශය සැහැල්ලු වෙන්න බෑ අග්‍රාමාත්‍යවරයා මේක නොදෙන කියපු ප්‍රකාශයක් නෙමෙයි මම හිතනවා අද මේ ආණ්ඩුවට විවිධ බලපෑම් හමුවේ ආණ්ඩුව ගෙනියන වැරදි නිවැරදි කර ගැනීම වෙනුවෙන් යම් තැනක නිවැරදි වෙන්න උත්සාහයක් යදෙනවා හැබැයි රට විවුල් සහගතව රට බෙදෙන්නේ නැතුන් ජාති වශයෙන් බෙදෙන්නේ නැතුන් ඒක සර්ව සාධාරණ තීන්දුවක් ගත යුතුයි කියන කාරණේ තමයි විපක්ෂයේ හැටියට අපිට කියන්න තියෙන කාරණේ විලා මතක් කරගන්න. breaking.lk